शैलेश मिश्र समाधि हित पावकीन की प्रधानमतिम लोभद्वी समूहादि ईर्ष्या क्रोधादि धर्मांगी दुरंग सत्तादि सत्ता प्रज्ञ आदि में गुण संपन्न गति हृदय सब पुरुष पुरुष बल ये सब पुरुष गति संशय संशय वो के लगे हुए ये हैजीम ये लकुन ये हैजीनी एक्टिव जितना पाप की तरह दिए जीने का पाप की तरह जीने का सब पुरुष संशय इस बुट संचने उज्जले बुट तम तमंगे जीवित पीलिबंद वगतियानी मूलिक स्वरूप इतर बिंदुए हम विल तमादे जीवित सपोत्तमी पवत्तना स्त्री मट्टम वर्तवान ये सपोत् मट्टम हदन हित तत्व हित विचिंग एक हदन हदन तेनट सिद्ध युदन एक करण क्रम अभी तक सोहम विंड बराबर तम सपहित बराबर हमें कहिंद लदिन आकार लबा गन्ना आकार हदा गन्ना आकार लबा गन्ना आकार मैं एक बुद्धा को मैं पेंदा ने हदा गन्ना आकार किसी वक्त लगन अवधा से बराबर पासी ने कई बुद्धा के मैं कोई लोभ से चालू करा देखिए तो मैं विंड मुकाबले लदिन कम बला मिल जाए एक निशा मेतन किया जिन्हें हदा गण है हदा गण मोहम्मद एवा हैदन आकृति हैद स्वरूप दिए अन्य एवा चित्त के संबंध विमिन ए सेवने ए स्थिति सेवने जीवी प्रयोजन गनीम या सेवन पर उपासना आदि वसे बिना स्वरूपों लिंगो हनुमंड हदन प्रमुख सेवने के अन्य प्रयोजनित करना अवस्था कोई अतिम डगवा ओण में तक सेवने के गति ने प्रयोजनी करना अवस्था भी कर अनित्य लावे और निकल भी लगी तो सब पुरुष संशय में की नुट एक वचन वी कित पावचकरण में नवा बलन वेलाव दहन वेलावट आप दहन करने वेला රසවින්දින වෙලාව ඒ වගේම ස්පර්ශයක් ලැබෙනවා ප්‍රධාන වශයෙන් ඔය මහත් ඊළඟට කල්පනා කරන වෙලාව ඔය කියන අවස්ථා අතර තමයි සිත පාවිච්චි වෙන්නේ සිතට වෙන කරන්න වෙන කිසිම ක්‍රියාවක් නෑ ඔය අය එක ක්‍රියාත්මක වීම පැවැත්මයි සිතින් කෙරේ එතකොට අපේ සත්පුරුෂ සංසේවය කියන එක बैली निधि ही निधि आप जाने के लिए निधि रस निधि में दी स्पर्श के लिए में दी कल्पना के लिए में दी किए ने ये अवस्था है कि हर सब पूरी सा संशय है ये दिन नोट एक योजन भेजा अवस्था यही अंग वसें यही लक्षण वसें हेड वसें क्या स्वरूप वसें प्रधान ने बराबर तो अपने विरुद्ध अत्या बराबर विरुद्ध किया नती स्वरूप अति स्थिति भी गतिया तमागे आश्रय तमागे प्रयोजन नितर रटे दोनों का ही सब पुलिस सामने रे की लगे तो एक क्रिया मागे अतुल तमागे जीव से वैटी चहटी या ये मनोवध करानी या लग तमाय या तमाय बाग नियंत्रण එතන සතිපට්ඨානය සිහිය යොදමින් නැතුව කරන්න බැරි සිහිය. සිහිය තෙදෙනවා සිහිය දෙරේදී සිත දෙස බලන්න උත්සාහ කරනවා. දැන් බලන්න ඕන කොහොමද මගේ විද්‍යාව මේ අවස්ථාවේ වැඩ කරන්නේ. අන්න එතකොට ඒ විදිහට ඉඳනකොට පුජ්‍යලය නිකම් ඇතුල් වෙනවා. භාවනාවේ කියන උදාර පුත්‍ය ස්වરૂපය එතකොට ඒ භවනාවය
දැන් මෙතන භවනා කියන වචනේ අදහස් කරන්නේ දියුණු වෙනවා කියන එක. අපේ ළඟ දියුණු නොවෙච්ච පැත්තක් තියෙන නිසායි සැප විඳින පැත්ත දියුණු වෙලා නැති නිසායි අපි දුක් විඳින්න. දුක් විඳින පැත්ත සංසාරයේ ඇතුල් වෙච්ච දවසින් දියුණු වෙලා තියෙනවා. එතකොට දුක් විඳින පැත්ත අපේ ඔරොත්තු මොදෙන් නිසා අපට සැපේ කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සැපේ විඳින පැත්ත අපි දියුණු කරනවා. භාවනා කරනවා කියන්නේ සැප විඳින පැත්ත දියුණු කරනවා. එතකොට සැප විඳින්න ඇති පැති හයක් තියෙනවා. අපිට දුක් වෙන පැති හයක්. ඒ පැති හයේ ශක්තිය දැනට තියෙන්නේ දුක් විඳීමේ තත්ත්වයට සංවිධාන වෙලා. ඒ දුක් විඳීමේ තත්ත්වයට සංවිධාන වෙච්ච ඒ කොටස් හය සැප විඳීමේ තත්ත්වයට සංවිධාන කිරීමයි භාවනාවේ බලාපොරොත්තුව. අපි ඇසින් යමක් බලනකොට කොච්චර පීඩනයක් වින්දාද කියලා අපිට නොදැන්නේ නොදැනෙන්නේ හැමදාම විඳින්නේ පීඩන නිසා. පීඩන නොවිඳපු විලාවක් බලපු අවස්ථාවක නැති වෙන්නේ. ඊට හේතුව මොකද? දර්ශනයකට වැටෙනවා සමගම ඔහුට අවශ්‍ය දෙයක් ඔහු අපේක්ෂා කරන දෙයක් ඔහු එසේ නැත්තම් ඔහු අප්‍රිය ඔය දෙකේ එකක් ඔහුට හමුවේ. සියල්ල තියෙද්දි ඔහු අපේක්ෂාවට ගොදුරු වෙනවා හෝ අවනාපයට ගොදුරු වෙනවා හෝ දෙකේ එකක් කොයි දෙයකින් හැබැයිවත් විද්‍යාත්මකව දෙන්න බැහැ. අන්න ඒක නිසා ඔය දෙකම නැතුව අසපාවිච්චි කරන්ද බලන වෙලාවට බුද්ධිය ඕන කනරාසීගේ ශරීරයක් වෙන්න. අන්න ඒ විදිහේ තත්ත්වයක් යම් කිසි පුද්ගලයෙක් ක්‍රියාත්මක කරනවා නම් ඒ ක්‍රියාත්මක කරන පුද්ගලයා සත්පුරුෂ සංසේවයි. ඊළඟට මේක තහවුරු කිරීම තමයි. තහවුරු කිරීම කිව්වේ මේකේ ශක්තිමත් භාවයේදී ඇති කර ගැනීම සඳහා තමයි ක්‍රියාවේ. ඉතින් ඒකට පිළිවෙම දවුව උපකාරය ගුණාම් කිරීම පච් කරනවා සද්ධම්ම සමනන් ගම් ධර්මය ඉතින් පුළුවන් මේ ධර්ම ශ්‍රවණය කියන කිවි ධර්මය කියන දේ ආදී තොරදා සුභාවිත සිගුරාද විතරයි මේ කියනවා අන්නම් ඉන්න මේ අය නමුත් තමන් හැම වෙලේ අනන්තදී අනන පුච්චි වෙලා එතකොට කෙනෙකුට පුළුවන් කමක් නැහැ දේශනාවකට මුළු ජීවිතේම කන්ති තියෙන. එතකොට මේ ක්‍රමේ මේ ක්‍රමේ හැටියට අපිට හැම වෙලේම ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ මොකද්ද? මොකටද? අර අපේ විදුලකම් වැඩ ගැනීමට නිතර නිතරම ධර්මයක ශ්‍රවණ ස්වરૂපයක් අවශ්‍යයි. අපට නිතර ධර්මයක් ඇහෙන්න ඕන. හරි දැන් පුංචි ළමයාට වැඩිහිටියෝ නිරන්තරයෙන්ම එයාට කරුණු කී කියා නිසිතෙන්ට ගන්නවා කියන්නේ. ඒ සද්දම්ම ශ්‍රවණය කියන එක අපේ ජීවිතේ නිතර තිබී යුතු දෙයක් හැටියෙන් ගුණම් තුනේ පෙන්නන. ගෝදේ මොකක්ද? අපි ඒක අවුස්සල නැත්තම් වෙන් කරලා ගන්නකොට දැන් යම් කිසි පුද්ගලයෙක් අසවලා එක්ක යාළුකම් පවත්නවා හිතවත්කම් පවත්නවා යා මිත්‍රයා කියා තීරණය කරගෙන අපි හිතනවා මිත්‍රයාට ආශ්‍රය කරන්නේ එයා දුටු වෙලාවට කතා කරපු වෙලාවට හමු වෙච්ච වෙලාවට තමයි මිත්‍රයාට ආශ්‍රය කරන්නේ. නමුත් ඒ අපි සාමාන්‍ය ජන තීරණයක් අපි ගොඩින් හිතාගෙන හිටි. නමුත් යම් දවසකද එයා මිත්‍ර ලීලාවකට අර පුද්ගලයා සමග බැඳි ඒ මොහොතේ අවස්ථාවේ අඳුරාගෙන මෙයා මෙහෙමයි මෙයා මේ විදියයි මෙයා සත්‍ය මේකයි මෙයා ගුණ සම්පන්න පුද්ගලයෙක් ආදී වශයෙන් තීරණය කරගෙන එයා හඳුනාගත්ත වෙලාව ඉඳලා ඒ පුද්ගල
පුද්ගලයා අවශ්‍ය වෙලාවට ආශ්‍රය කරනවා. ආශ්‍රය කරන්නේ කිවි මොකද්ද? එයා මේ සියල්ල සෝර්සින් ස්වරූප තමයි සටහනක ගන්නවා. අරගෙන යම් වෙලාවක තමයි යාළුවා ගැන මතක් වෙනවා නම් ඒ යාළුවා ආශ්‍රය කරන විලාස පරිහරණය කරන විලාස. ඔබේ ඒ අවස්ථාවක සමහර වෙලාවට ගුණද ශ්‍රීචනය කරන්න ගිහිල්ලා අර පුද්ගලයා දන්නේම නැහැ. මෙයා තරහින් තරහ පුද්ගලෙක්ෙන් දැක්කුවා. අමනාප පුද්ගලෙක්ෙන් දැක්කුවා. ඒ කොහොමද? සමහර විට එයා ඒ බොහෝ පිළිබඳව ලබාගත් හැඳිනි පිළිබඳව තවත් දෙයක් වෙනත් කෙනෙකුගෙන් ඔහුගේ හැඟීමට ආවොත් අර යහළුවා පිළිබඳව අප්‍රසාදයට පත් කරන ඒ යාළුවත් එක්ක මේක එක්කාස් කරපු හැටි යාත් දැන් පේන්නේ නරක යාළුවා. තම ආශ්‍රය කරන්නේ යාළුවෙක් වශයෙන් නරක කෙනෙක් ඇටින් දැන් මොන තීරණය. නමුත් මේ අර යාළුවා දැකලා නෙමෙයි ඒ තීරණය කරන්නේ. වෙනත් කෙනෙකුගේ හැඟීම් දුන්න හැඟීමක් ඔහු පිළිබඳව මෙතෙන් එක්කාස් කරලා එයා හැදුව අලුත් යාළුවෙක්. නේ? එන්නේ අලුත් යාළුවෙක්. ඒ යාළුවා අතර නැහැ. මෙයා ගා විතරයි යාළුවෙක්. දැන් දැන් මෙයා අර යාළුවා හිතනවා තාම අහවලා මාත් එක්ක හොඳ මිත්‍රත්වයකින්. නමුත් දැන් මෙයා මේ අන්තේ යාළුවෙක් හදලා එයාත් එක්ක දැන් තරහ. ඉතින් මොනට මොන අමුණක් අර අමනාපයේ ඉඳී තියාගෙන ගුරුචාව පවත්තන පවත්තනවා පවත්තන අවස්ථා තියෙනවා. නමුත් අභ්‍යන්තරයෙන් අර දිගේ ගෙලීම නැහැ. එතකොට දැන් මෙයා ආශ්‍රය කරන්නේ කොයි ආදවද? අර තමාගේ ඔරුවට ගත්ත යාළුව. අර හොඳේ කියලා කියපු යාළුව තමයි අන්තිම නරක වැඩ කරන්න මම වෙන්න පුළුවන්. නමුත් මෙයා ආශ්‍රය කියන්නේ මෙයා ගත්ත හොඳ යාළුවෙක් විතරයි. එතකොට දැන් මෙයා යාළුවෙක් තුමුන් දවසම ආශ්‍රය කරන ආශ්‍රය වෙච්ච වෙලා. අන්න ඒ වගේ සද්ධම්ම සවනේ ඒ ස්වරූපයෙන් ගත යුතු එකක්. දැන් මේ වෙලාවේ මේ මේ ඒ ධර්ම දේශනාව තමා තුළ නෑ. තමා තුළ තියෙන්නේ තමා තේරුම් ගත්ත කොටස. එතකොට සමහර විට අලුත් තේරුමක් මධ්‍යස්ථ තේරුමක් උපරිම තේරුමක් ලැබෙන්න පුළුවන්. එයා අසන වෙලාවේදීත් ඇසුවේ ඒ විදිහටයි. එයාගේ ධර්මයේ සිතක් ගත්තේ ඒ විදිහට. දැන් මේ සද්ධර්ම සමණය කියන්නේ මොකද්ද? ඒ තමා විසින් නිරවුල්ව මේ දේ හොඳයි මේ දේ නරකයි මේ සිතිවිල්ලේ ඇති මෙහෙමයි මේ සිතිවිල්ල ආපුවාම දැනෙන්නේ මේ ආකාරයටයි ඒකේ ආදීනෝ මේකයි මේකේ ආනිසංස මේකයි කියයි අම් ප්‍රමාණිති අම් ධර්ම සිතේ උපදින්නා වූ ධර්ම ගැන අසල තියෙනවා ඒවා මතක් වෙන හැම වෙලාවකම එයා ධර්ම ශ්‍රවණය කරන වෙලාව ඇයි ඒකට අපි කල්පනා නොකරනවා කියන්නේ ඒකට කියන්නේ තිබුණ කල්පනා කරන කල්පනාව තමයි අපි අතීත දෙයක් නැවත ඇදලා ඉතින් සිටිවිලි පහල කරනකොට ඒක කියන කල්පනා. නමුත් ඒ සියලු කල්පනා සෝතද්වාරයෙන් එන්නේ. සෝතද්වාරයෙන් එන්නේ මොකද? තම අසාගත යම් දෙයක් තියෙනවා නම් ඒවා සියල්ලම කල්පනාවට එනකොට එන්නේ සෝතද්වාරය. සෝතද්වාරයෙන් කියන්නේ මොකද? යමක් අසනකොට මේ ඇසීම පිළිගැනීමටත් ඇසීම ධාර්මණය වීමටත් සියලු උපකාර වැඩි ලැබෙන්නේ කනට සම්බන්ධ ස්නායු පද්ධති වැඩ කරලා. තමයි කනට සම්බන්ධ ස්නායු පද්ධති වැඩ කරලා ඒ ශබ්දයට අයිති කොටස් ඒ කොටස් වල ධාර්මණය වුණාට පස්සේ නැවත ඒවා මතු කරනවා නම් ඒ මතු කරන්නේ ඒ කොටස අවදි කරවගෙන චලනය කරවගෙන ක්‍රියාත්මක කරනවා. එතකොට දැන්
යමක් අසන වේලාවෙදිත් මෙයා ওই ටිකයි පාවිච්චි කළදී අසාපුදී නැවත සිහියට ගන්න කොටත් ඒ කොටසයි යපා ඒ කිව්වේ සද්ධම්ම සමනේ කියන්නේ යම් ධර්මයක් තම හොඳදී අහලා තියෙනවනේ නිරන්තරයෙන් ඒක මනස්කාරයට මනස්කාරිත කිලි මතකින් ඉදාරගෙන ඒවා විතර පරිහරණය කරනවා ඒ පරිහරණයට ගන්නව විග්‍රහ කරමින් සිතමින් කල් ඒ ගැන කල්පනා යොදවමින් යෙදෙනකොට ඒ අවස්ථාවය සබ්ද ධර්මයේ ශ්‍රවණය කරනවා ඒ පරණ බණ අහන වෙලා ඒ කිව් විදිහටම නොවෙන්න පුළුවන් නමුත් ඒක දින වැඩගත් සාරවත් කොටස් තමයි මෙයා ප්‍රයෝජන වෙන්නේ ඒවා ගැන සිතනකොට එයා ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඒක කොයි අවස්ථාවක් වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ ඒ වාන්තර කල්පනාවට වැටෙනකොට මොකද්ද වෙන්නේ අර පුද්ගලයාට අර සත්පුරිස සංසේව යහපත් හැඟීම් වලින් යුක්ත සිත මිශ්‍ර කරගෙන සිත අවදි කරගෙන තමාට සිතා සිදු කරන්න බැහැ ඒකට එතකොට අර කාරණේ ඉදු කර ගැනීමට මෙයින් ලැබෙන උපකාරය ඉතාම අදබල බල සම්පන්නකක් නිසා නිතරම අපේ සිතිවිලි කල්පනාවේ සිතිවිලියන් ඕන අර අසාකු යහපත් දෙයක් පිළිබඳව පමණ යම් කිසි කෙනෙක් එයින් පිටත් කර පැන්නොත් ඒ ධර්මයක් ගැන අපට ඇහෙන්න පුළුවන් මහා නරක සිද්ධියක් ගැන ඉතාම අශිෂ්ට සිද්ධියක් ගැන අපිට ඇහෙන්න පුළුවන් අපේ කනට යම් අවස්ථාවක ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට ඇහෙන්නේ මහා අශීලාචාර සිද්ධියක් පිළිබඳව සබ්ද නමුත් ඒ සබ්දේ තුලින් තමාගේ සිතට එන්නේ මොකද්ද ලෝකද්වේෂමෝ ආදී උනොමු නරක ප්‍රත්‍යයද එතකොට මෙයා මේ වෙලාවේදී මෙයා ප්‍රසිද්ධ වෙනවා අර මෙයාගේ අර සත්පුරුෂ සංසේවයේ කියන අර හොඳ ගති වලින් යුක්ත සිත පවත්වා ගන්න මෙයාට උපකාරයක් දැයක ගිලිහි යන්නයි යන්නේ ඒක නිසා ඒ වෙලාවට මෙයාට පුළුවන් අර එයාගේ පරණ බණ අහන්න ඒ මොකද්ද පරණ බණ දැන් මේ සිද්ධිය පිළිබඳව තමාගේ සිතට එනකොටම මෙහෙමත් වැඩ කෙරෙනවා ලෝකේ ගියා සිතනවත් එක්කම මෙයා අහලා තිනවා කෙලෙස්සර ස්වરૂපේ මේකයි කෙලෙස්සරට යටවීම දුර්වලිතේ ලක්ෂණයක් ඒක පුද්ගලයාගේ වරදක් නෙවෙයි කෙලෙස්සර බලපෑමයි කවදා හෝ ඒ කෙලෙස් නැති උදාට එවැනි දීවැන්න ඒ පුද්ගලින් කරන්න බැරි වෙනවා එතකල් ගොම් මේවා කළ යුතුයි කියා අර සාධාරණ මධ්‍යස්ථ ඇත්ත කතාව අහලා තියෙන පුද්ගලයාට එවැනිම මෙයාගේ සෝතද්වාරේ මිශ්‍ර සෝතද්වාර සම්බන්ධයෙන් කල්පනා වෙනවා ඒවා ඒ තරම් අපි ගරහන්න කතා කරනවා ස්වභාවික සිද්ධි ඒවා ඉතින් මේ පුද්ගලයා දුර්වලකම උද සිද්ධ වෙච්ච දෙයක් විනා ඒක අපිට දුස් කියන්න බෑ මොකද සෑම සත්‍යයේ කීමේ ගතිය එක එක ආකාර වලින් තියෙනවා අපි දැන් මේ නිරෝල්ල ඉන්න වෙලාවට ඔයත් අහන්න ඔය තරම් දෝෂාරෝපණය කළා අපි කරන වෙලාවට අපින් කරන වෙලාවක් වෙන්න සමහර විට ඉන්න දෙන්න පුළුවන් මොකද ඒවා අපලඟ තාම තියෙනවා අපි මේ කරන්නේ ඒවා වැඩගෙන ඉන්න එක පමණයි අන්න එතකොට මෙයා කලේ මොකද්ද අර තමා විසින් අසාතු බණ නැවත වාදයක් ඒ අවස්ථාව ඉදිරිපත් කරලා ඒ බණ වශයෙන් අරක මේ පරිහරණය කරනවා එතකොට තවත් කෙනෙක් දැනෙන්න ඕනේ නෑ යාගි බන් එයා විතරයි යාට මොකද එයාට ඉන්න අවස්ථාව ප්‍රයෝජනයි මොකක්ද එයාට අප්‍රයෝජනෙ වෙන්න ගිය අවස්ථාවක් සත්පුරිස කියන යහපත් තත්ත්වයක බවත් ගන්න බැරි වෙන තත්ත්වයකයි අර මනුස්සයාට ආරංචි කියන දිල්පත් කලේ දැන් මෙයා වෙන උදව්වකින් ඒක කරගෙන අන්න ඔක තමයි මේ සද්ධම්ම ශ්‍රවණය අපි පාරිචි කරන්නේ සමහර විටනෝ මේ මෙහෙම වාඩි වෙලා බලාගෙන ඉන්නකොට මේ සද්ධර්ම ශ්‍රවණේ ආනිසංසය අපිට සදිවිල
නිවන් දකින්න පුළුවන්. අහගෙන ඉඳලා කරන්නේ නැහැ. එහෙමනම් හැමදාම නිරන්තරයෙන්ම බලන අපයයි ඉන්නේ නිවන් කියන්නේ. නමුත් ප්‍රයෝජන නොයිති බුද්ධි දානන්. මේකේ ව්‍යාමාර්ථය අපේ ජීවිතය තියෙන අපට අපි හැංගී ජීවිතය තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන එක පින්කමක්. පින්නම් අපි කියනවා ඒකට අපි ඡන්දය දානවා. මොකද මේ අවස්ථාවේදී ඔබ හිතක් පහළ කරගෙන ඉන්නේ මහා විශාල අන්දකී මේ පොත්තෙන් පොඩ්ඩක් කඩාගෙන ඇති වෙන්නේ මොකද ඒක කොච්චර පස් තියනවාද මේ පොත්ත දෙන පස් පොඩ්ඩ වගේ අර තුන් වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී සිත කිල් කරගෙන ලොගෙන හිටියේ ඒ ඉතින් කිසිම හොදරක් පිළිගන්නේ ඒ මුචිලා තමයි ඉන්නේ. තමයි බොහෝ විදෝය වර්ණ දේශනාවල් වලට කියන විස්තර ආදී ඒ දේවල් අස්සේ ආම් සිත් පහළ වෙන, ද්වේෂ සිත් පහළ වෙන ආදී දේවල් අනුත් තියෙන නිසා සමහර විට යා ලැබෙන දෙකින් පවු කරගෙන වෙන්නේ. ඒ අහගෙන හිටියත් යාලි සිතට ඒ අවස්ථාව යාවේ නරක චේතනාවල ඒ කොහොම බරබදුවක් හේතියක් යා කරලා තියෙනවා. අන්න ඒක නිසා ශ්‍රවණය ප්‍රයෝජනය ගති යුත්තේ අන්න ආකාර ධර්ම ශ්‍රවණය ජා ප්‍රයෝජනය කියා බුදුරු සේබුදු මහරහතන් වහන්සේලා කිව්වනම් ඒ කිවි උන්වහන්සේලා ප්‍රයෝජන ගත්ත ආකාරය ඒ මොකක්ද? නිරන්තරයෙන් මේ බල තමාගේ බල ඒ තමා විසින් ධර්මයට ගත්තා දේවල් වලට කම් දෙමින් සිත දෙමින් ඒක ශ්‍රවණයට පත් කරගෙන ශ්‍රවණ ස්වරූපයට ප්‍රයෝජනය ගැනීමේදී අන්‍යාදීකින් අනන්ත අප්‍රමාණ ඉවර නොහැකි තරම් ආනිසංස පක්ෂීදා ඊළඟට මේ කාරණය ඉතාම හොඳින් සාර්ථක කර ගැනීමට උදව් ගත යුතු තවත් එකක් කිව්වා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ යම් කිසි දෙයක ආරම්භයේ දැකීම තමයි යෝනිසෝ මනසිකාරය. ඒකෝරිය ආරම්භයේ දැකීම වශයෙන් අපි මේ කියන යෝනිසෝ මනසිකාරය සම ක්‍රියාවකටම සම දර්ශනයකටම සම ඇසීමකටම ආදී වශයෙන් හැම එකකටම යොදන්න යොදලා පාවිච්චි කරන තරමට පුජ්‍යලයා සැපේ හිමිකාරයක් හිමිකාරී බවට පත් වෙන මහා රුකුලකුයි මේ යෝනිසෝමස්කාරයේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙතෙන්ද යෝනිසෝමස්කාරයේ යෙදුවේ උන්වහන්සේලා ප්‍රයෝජනේ ගත්තේ ඒ ආකාරයෙන් නිසා. දැන් අර යහපත් ගති සිතින් ආශ්‍රය කිරීම කියන සත්පුරුෂ සංසේවයට උදව්වක් තමයි සද්ධම්ම සවණයෙන් දෙන්නේ. ඒ උදව්ව කොයිතරම් දුරට තමාට ආවත් තමාට ලැබුණත් ඒ ක්‍රියාවට වැටෙනකොට ඒ ක්‍රියාව කරනකොට එක්තරා අවිශ්වාසදායක තත්ත්වය මේ ප්‍රත්‍යක්ෂණ කමේති. මොකද කොයි අස්සෙන් රිංගලා නරක ස්වරූපයකට මිශ්‍ර කරයිද දැන්? ඒ මොකද ඒ තරම් සියුම් තෙලස් ස්වරූප අපේ සංතානෙ තියෙනවා. ඒක නිසා විද්‍යාව කිව්වදාන්නවා මේ යෝනිසෝමස්කාරයේ එයින් බලාපොරොත්තු වෙන මොකක්ද? හැම වැඩක් කරනකොටම මම මේ වැඩේ කරන්න යන අදහසේ මූලික පරමාර්ථය මොකක්ද? අන්න එකයි යෝනිසෝමනසිකාරය. ඒකට මූලික පරමාර්ථය වශයෙන් අපි ගන්නකොට මම මේ ගමනක් යන්නේ ආවල් බලපුගේ ඉන්නයි ආදී වශයෙන් තමයි මේ අපි අදහසක් නැත්තම් ක්‍රියාවක් ගැන සිතනකොට සිතෙන්ද අපට ඉඳකට ලැබෙන්නේ. නමුත් ඊට එහා ඊට මින් එහා යන්න ඕන මේ යෝනිසෝමනසිකාරය. මොකද දැන් මම යන්නේ අහවල් බලු ගන්න තමයි. නමුත් ඒ බලුව ගන්න මොකක්ද මගේ ජීවිත පරමාර්ථය? මගේ ජීවිත පරමාර්ථය සැප විඳීමත් දුක් නොවිඳීම. ඒකට මේ යන්නේ ඇවිදින්නේ
හන්නේ කතා කරන්නේ මෙයාගේ සියලු දේවල් මගේ මූලික පරමාර්ථය මතද දුක් නොවිදීමයි සනසිල්ලේ ජීවිතය ගත කිරීමයි මේ සියල්ල දෙකම බලාපොරොත්තු වෙනවා ඒක සනසිල්ලන මගේ මූලික පරමාර්ථයේ සියලු ක්‍රියාවන් වල මා කල්පනාකාරී වෙන්න ඕන නොසනසන දේ එක්ක මගේ ජීවිතේ නැත්තම් සිත මිශ්‍ර නොවෙන්නේ එතකොට අර දැන් හැම වෙලේම දැන් රාජකාරී කරන එකට ඒ රාජකාරී ලකුණක් දෙන්න. ඒ ලකුණ දෙන්න බැරි වෙලාවත් අමතකුණ හොඳ නැති නිසා ඒ ලකුණ තුන දෙයට පේන්න. පාපලයක් හෝ එසේ නැත්තම් මෙලදියක් හෝ ඇගේ ඉල්ල ගන්න බපි ඉල්ල ගන්න මොනවා හරි දෙන්න. ඒ දෙන්නේ එයා ආයුධ තන්ත්‍ර මොකක්ද කියලා उदिंती आर्थिक प्रश्न अभी आर्थिक प्रश्न पीड़े नहीं पत्ते अभी बल है आर्थिक पीड़े पत्ते අනාගත අදමේ වැඩි රුපියල් 50ට දැම්ම මම කියනකො 50න්ට එන්න කියලා දවස ගානේ 50න්ට රුපියල් 50 ගන්න වෙන කරන මට එන්න පුළුවන් නමුත් මම හිතන්න පටන් ගත්තොත් මේ 50 ගාණි වියදම් කරගෙන 50න්ට ගියොත් අනාගතේ බඩගත්තොත් ඒ 50 හිල්ලට අර 50 වියදම් කරන්න බැරි වෙනවා එතකොට අපි කොහොමද ඉන්න ඕනේ දැන් මේක දැනට අපිට මට පුළුවන් අනාගතේ බැඳුණු තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අදට කරන්න පුළුවන් නේද පණ හදාගෙන ඉඳන් කරන බණ හැංගුවර කමක් නැද්ද එහෙ මොකද ගාස්වල නිමුගේ ආර්ථික ප්‍රශ්නේ අපිට විදින්න කරන්න කියන්නේ එහෙ ඒකට ගන්න දින මේක අර උපල් තන විදන් කරන තන ජීවත් වෙන්නේ කව සුත්‍ර කල්ප කියලා අපි දන්නේ නැහැ ජීවත් වෙනකන් කන්න මොනවා නම් නෝනනේ කලින් නෙමෙයි තා සිංහල පිළිසක් ඒ අයත් අපෝස් කියන්නේ පායි प्रश्न प्रश्न अभी जीवत्न आर्थिकीवत्न अदर होगी प्रश्न अभी कोई भी नहीं मेरे मेरे का इंटरते मेरे का इंटर मगे जीवती मूल परमा योग मनसुकार मम दुख पराबरती नहीं मम्मी मेरे को මොකද කියන්නේ දැන් මම කිව්වේ මම අර මෙච්චර මේ
සැබිලෑවේ ඔය එහෙ එනේ හින්දා මේක සිව විදිහට මම අද මට පුළුවන්. අද මම දුක් විඳින්න මම රුපියල් 50ක් වියදම් කරන්නේ නැහැ කිව්වොත් ඉතරයි දුක් විඳින්නේ. අද ඇත්තට හිතුවොත් මෙහෙම කරන්න හොඳ නැහැ. අද පුළුවන් මට. ඉති කරනවද නැහැ. අනාගතයකත් ඔය 50 වියදම් කරන්න පුළුවන් කියලා ඔයා විශ්වාසව දන්නවනම් අද වියදම් කරාට කමක් නැහැ. ඉතුපිට අනාගතේනවා. ඔව්. රැලි බැරි කියන්නේ අනාගතය කියන්නේ ඒ කියන්නේ කල්පනා කිරීම නෙමෙයි. අපි ජීවත් වෙන්න පුළුවන් කියන එක අපි දන්නවා. අපි දන්නවා දැන් මැරෙන්නේ දැන්. මේ මැරෙන්න නැත්තම් ජීවත් වෙන්න ඇති. ජීවත් වෙන්න යන කණ්ඩා නිලා ආදී දේවල් තියෙනවා. එතකොට ඒ පුද්ගලයා ඒ අද තියෙන තත්ත්වය සංසප්තිය නිසා ආදායම් ලැබෙන නිසා යම් කිසි ප්‍රමාණයකට යම් කිසි පුද්ගලයෙකුට කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් එයා දැනගන්න ඕන හැමදාම මිනිහෙකුට ජීවත් වෙන කව තමන් පුද්ගලික තනිකඩයක් නම් වෙන ප්‍රශ්නයක් තවත් අය වගකීම් බාර අරන් තියෙනවා නම් එතකොට මේක හැමදාම කරන්න පුළුවන් එකක් කරන්න පුළුවන් සත්‍යයක් වාගට ආදායම් ප්‍රමේ දිනනවා එන තමයි. එහෙම නැතුව සැකසහිත සත්‍යයක් නම් තමයි දැනගන්න ඕන. ඒක කල යුතු ක්‍රමයක් තමයි යොදා ගන්න ඕන. අර 50 බීජන් නොකර එවන ඔන්න බස් එකේ ඉඳ ඔයාට ධර්මය අහන්න ඕන නම් බස් එක යන්නේ මොකද අර 50 බීජන් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ඔක අත්හැරලා බලන්න. 50 අහන්න ඕන නම් संविधान අද බලහන දවස අනිත්‍යම වැදනවත් මේ පාන්ද පහට නැගෙන පුළුවන් දැනගෙන දී මොනවාද කාලේ ඉන්නේ මොකද 50 වීදම් කරන්න දැන් ආදායම් මාර්ගය දැනට තිබුණට හැමදාම ස්ථිර නැහැ ඒක නිසා අනේ මම දෙපැත්තෙම සතුටු වෙනවා බල අහනවා මගේ ආර්ථික ප්‍රශ්නේ නිකම්ම විසඳිලා අදින් කන්නේ නැහැ වතුර බෝතලෙ ඉල්ලගෙන නෙන්නේ ආදායම් නැයි ඉතින් අද මට සිද්ධ වෙලා තියෙනවා මේ 50 කියන එක යන්න ඒක හැගත්තොත් මට ඉතින් බොහෝ වෙනවා ඉතින් අහනවා මේ හිත වෙන දේ ගැන අද කියන්න බෑ ඉතින් ඒක අන්නේ තියෙනට ගත්තයන් පස්සේ මේ අද යෝනිසෝ මනසකාරයේ කියන ඒ දුක් නොවිඳින පැත්තට තමයි සිත වැටෙන පිටිවිලි ආකෘතිය හැම වෙලේම හදනකොට ඒක නිසා නිහ වපුරන්නක් බලාගෙන කුඹර ගන්නවා නම් කුංචි කුඹරක් ගන්නවා. ඊට වපුරන්න තරි. ඊයාර අපි මූලික මොඩකන් ජීවිතේකම ගහනවා. ඉතින් ඒ වටත් ඒක මේ අද මින්ද මින්ද ඕන මේක කරලා.
අර කුඹුරේ ලොකු කරන මෙතන තමයි යෝනිසෝ මනසිකාරයෙන් දෙන්නන්නේ හැම වෙලෙම මගේ මූලික අදහස තමයි එහෙනම් මෙතන මොනවද දුක්තියින් දුක්තියින් වලට අත ගන්න නරකයි දුක්තියින ආකාරවලට මගේ සිත යොදන්නේ දෙන්නේ නරකයි කොයි කොයි යන්තෙන් හරි සපන් විදිහට මගේ සිත යොදා ගන්න මේ දින ආකෘත්‍යයෙන් මම එච්චරයි මම බලන්නේ එතකොට දැන් යාට මොනවා කියමු එයා ඉන්න තැන යාට නිකන් ජාරු පෙන්නේ යාට ආඩම්බර පෙන්නේ කෙනෙක් මේ ඉස්සරහට එනවා එයා නිකන් ඒ වගේ දේකුත් පෙන්නන ආඩම්බර එයා පහත් කරලා හෝ එයා උසස් වෙලා හෝ එතකොට යාට ප්‍රත්‍යජන ප්‍රම නිසා එතන එයාට දැන් මිනිස් ආදි වශයෙන් මොනවා හරි විරුද්ධ හැඟීමක් එනකොටම अरे यार है कितना यार माइंड रीडिंग यार ये जाओ किन्ना ये क्या है मिन्ना फिर वाले का मतलब है कि तीन तक तीन का है तीन एक फिर वाले का मतलब मास दोनों काम करते हैं बलाइन और मागी सबसे मेक है कावर कावर वाली मोना मोना आकार नहीं ना ये कौन लोग इतने मर्द में वो कोई लोग किन्नो ना मदा उनका सेंस එයාගේ වෙලා තියෙන යහපත ගැන දෙනකොට තමයි සන්තෝෂයි එයාගේ සැපේක තමයි හවුල්කාරයෙක් කියන්නේ එනවා අන්නේ කයිමුතු මනස්කාරේ වෙනස ගන්න ආකාරය හැම ආකෘතියකම හැම ජීවිතයකම කියනවා තවත් කෙනෙකුට විදෝල තවත් කෙනෙක් කුලක් කොල්ල කලබල කරනවා දැන් යම් කෙනෙක් කොන්න හිතමු සාහව අලංකාරමත් ඇඳුම් හත්තලයක් ඉඳගෙන හොඳ බිනුමක් ඇති විදියට යා ඉදිරිපත් වෙච්ච හැටි යාගේ ආකෘතිය හැදෙයි සියල්ලම අර මනුස්සයාගේ සිත කලම්බල විදෝල කැක්කුම් දීලා එන කාමික කාමික චේතනාවලින් එන එක සබාර එතකොට යා හිතන්න මේ මොනෙත් දේවල් හිත හිතන්නේ විදෝ ගන්න එක නෙමෙයි තියෙන්නේ මාගේ පරමාර්ථය සැපවිඳින නම් විදුන්දර සිතිවිලි නෙමෙයි දැන් මේ පුද්ගලයාගේ මේ විලාසයෙන් මේ මම දිත්තේ එක පැත්තක් මට හිතෙන්න ඕනේ කරත්ත මොකද්ද අනිත් කොහොම කොහොමාරි ඒ ඇත්ත කොහොම සන්තෝෂයෙන් ඉන්න බවන ඇඳුම් කට්ටලෙන්ම පේනවා සන්තෝෂයෙන් ආදි වශයෙන් හැම වෙලේම ඒකත් හොඳයි මේකත් හොඳයි කොහොකත් හොඳයි කියන කාටත් පුර වේවා කියන සිතිවිල්ල එක ඉන්නකොට අර කාමි කාමිකලා එන්නේ නැහැ අර අප්‍රසාදයේ හේතු වන ද්වේෂ සිතිවිල්ල පහළ වෙනවා අන්නේ යෝනිසෝ මේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සමාධි සිත පරිහරණය කරන පුජ්‍යලයාට හැම වෙලේම සබ්ධම්ම සවණේ යෙති ඒක තමයි සබ්ධම්ම සවණේ එක්තරා සාරවත් කොටස යා හදාගෙන තිනවා හැම වෙලේම අහපු හොඳ දෙයක් එතෙන්ද දාලා ඒ අස්සෙන් සිත ගන්න හැම වෙලේම දැන් සමහරු ඉන්නේ බුලත් තනකොට ලුණු සතුල් ලතුල කන. අමාරේ බුලත් තනකොට ලුණු ටිකක් අතුල් ලතුල කන. එතකොට අර කී ඇඹුල යන්නේ. මොකද මේ කන්නේ ඇඹුල. තම ලුණු නිසා ඇඹුල නැහැ. අන්න ඒ වගේ පහළ වෙන හැම සිතක්ම අර ධර්මය අස්තින් ගන්න. අතුල්ලලා ගන්න ධර්මයේ ඇතිලිල්ල තමයි යෝනිසෝ මොකද उपकार ඒක තියෙන්නේ සම්පූර්ණ සංසේවයේ පත්‍ත්‍ච සිතක් හැම වෙලේම තමයි තකින්න.
තොත් දැන් මෙතන කෘත්‍ය ස්වરૂපයක් ජීවිතයක් සපවත් කිරීමට එක්තරා ක්‍රියාමාර්ගයක් දෙන්නනවා. හැම වෙලේම යෝනිසෝ මනසිකාරේ උපකාරේ අසරපු ධර්මයක සිතා මුල්ලල ඊ අස්තෙන් ඇදලා ගන්න. ඇදලා ගත්තාම සම්පූර්ණ සංසේවේ කියන ප්‍රතිඵලය අකෘත්‍ය නැත්තම් හැදී තමාගේ සිතේ තවත් දැන ගන්න ඒකයි ඔය ඒ දෙකින් ගන්න ප්‍රයෝජන. ඊළඟට අවසානික මොකද්ද? ධම්මානු ධම්ම පටිපත්ති. සුද ධම්මානු ධම්ම පටිපත්ති කියලා කිව්වහම ඒක වෙනම කොටසක් හැටියට අපට තේරෙනවා. නමුත් ධම්මානු ධම්ම පටිපත්ති කියන්නේ යම් හොඳ ධර්මයක් තමයි ජීවිතේටපත් වෙන්නේ. අන්නේ හොඳ ධර්ම ටික කියන තමයි අපි දැන් මේ කතා කරලේ කොටස් දෙකක් ගුණක් ගන්න. එතකොට මේ හොඳ ධර්ම වලට අනු ධර්ම. ඒ තමා විසින් අහගත්තා වූ හොඳ ධර්ම වලට අනුව තමාගේ සිතේ සකස් වෙන ධර්ම යෙදීම තමයි අනු ධම්ම ජාය. ධම්මානු ධම්ම කියලා කියන්නේ අනුව තමාගේ සිතේ සකස් වීම හැම වෙලේම අදිට අනුව වෙන්න ඕන. ඒකේ අනුව කරන හැටි තමයි අතුලින් වෙන්නේ. ඒකට ධම්ම අනු ධම්ම වෙනකොට ඒකට ආකෘතිය හැදිලා ඉවරයි. තමා විසින් ඉගෙනගත්ත ධර්මයකට අනුවයි තමාගේ සිත දැන් සිතේ ධර්ම සකස් කරගන්න. ඒකට ඒ විදිහේ පටිපත්ති ධම්ම පටිපත්ති. පටිපත්ති කියන්නේ ඒ ආකෘතිය නැත්තම් මේ නීතිය ඒ න්‍යාය යකති හැම වෙලෙම ඒ විදිහේ ක්‍රමයක් ඒ ක්‍රමය හැම සිතකටම පත් කර යනවා. ඒ පහළ වෙන හැම සිතකටම මේ හොඳ තත්ත්වයේ යෙදීම ධම්ම පටිපත්ති. එතකොට මේ ධර්ම පිටක හදන හැටි අර කලින් කෙළවර තුنين අපි පෙන්නන. ඒ පෙන්න දුන්න ක්‍රමයේ ඒ ආකෘතිය හදන හැම අවස්ථාවකදීම එතනින් ඉවර වෙන්න බෑ. ඒක දිගින් දිගට පහළ වෙන හැම සිතක් පාසාම ඒ ස්වરૂපේ මානිටිට බෝ කරන්න ඕන බෝ වෙන තැනට වැදෙන්න. ධම්ම සමරණ කියන එක තමයි කියන්නේ දැන් මේ දැනගෙන කියන ආකාරයක් නෙවෙයි. අපිම ඇතුළට ගත්ත ධර්ම නැවතනාට මෙහෙ කියන එක. ඒක ධම්මානම් පටිපත්ති කියන්නේ ඒකම ඒක. ඒක කියලා මොකද මුල නීතිය උදේ ඒකම දිග්ලා අනුව කියන්නේ බෑ ඒක උපකරන්නේ කියපුවාද ඒකමයි කියලා. මේ සද්ධම්ම සවණී කියන එක ධම්ම පරිපත්‍ය කියන එක මේ කියන එකයි ඔප්පු කරලා තියෙන කරුණක් කිව්වොත් මොකක්ද මෙන්න මේ නීතිය ඇතුලේ ඒකමයි කියන්නේ. එහෙම වෙන්නද? සද්ධම්ම සවණී කියන්නේ තේ හොඳ ධර්ම නැවත නැවත මෙනෙහි කිරීම. නැවත නැවත මෙනෙහි කිරීම මතකින් ගැනීම. මේ පටිපත්‍ය නැවත නැවත ඒක පිළිදීම සම්මාදම පටිපත්‍ය. ඔව් දැන් හම්බ කරනවා කනවා කියන දෙකක් දම්මුගලක විද තියාගත්තට බලකෙද අර සද්ධර්ම සවණේ කියන්නේ සම්බුගොල්ල අර සමාධියේ හොඳ දෙට්ට ඇදලා ගන්න වෙලා ධම්මානුධම්ම පටිපත්‍ය කියන්නේ ඒ හොඳ ඒවා සිත ඇතුළට කවුද වෙලා ඒකවල කන වෙලා වයි සම්බුගොල්ල වෙලා වයි දැන් යමක් ගැන හිතුවට අර මින් ඒක සිත දෙන්නේ දැන් යම් කිසි කෙනෙකුට පුළුවන් ආවල් දවස් කියාපු බල මේවයි ඒක කියනවා මෙන්න මේ කාරණා කිව්වා. එන්න ඔතන ආරෙහි මිනිහෙක් කැමති. අය යන්නේ අර මොකලියක් ඒ විදාවි කිතන් පුළුවන් නේද? එතකොට දැන් මෙයා හම්බ කරුදු සල්ලි වලින් කන්න පුළුවන් හොඳ වටිනා ආහාර මෙයා කෑවේ නිකන් මේ නිකන් දෝෂයක් ගන්නවා නේද? අන්නේ කමිතා හොඳදේ හම්බ කරපන් හොඳදේ මපාපා මේ කල වේලාව යන්න තමයි. එහෙනම් දැන්වත් අවසරයි දැන් අපි මොකක්ද අර අපි ගන්න ධම්මාන් සංගත සත්‍ය දුක්ඛ සංයේ සම්මන් සංයේ පරිණම් සංයේ විචාර කෞරවී
සුභාංගන ධර්මයේ දේ පූජා කරලා ඒ කොහොමද කරන්නේ කොහොමද දෙන්නේ මන්තර ඒක නිකන් කියන්නේ කියලා කියන්නේ ඔව් ධම්මං ධම්ම පටිපත්‍ය මුක්ඛං පූජේනි ධම්මං පූජේනි සංඝං පූජේනි ඈ ඉතින් ඔව්වා අපි කාලාන්තරයක් තිස්සේ හදලා හිටන් අපිට ඒ ගාථා තියෙනවා ඈ මගේ යොත යොත ආපේකේ ප්‍රතිපදයක් වශයෙන් දැන් මම මෙන්න මේ ප්‍රමාණය හොඳ කෙනෙක් කියලා. ඒ හොඳ කෙනාගේ මේ හොඳ සිත හාමුදුරුවෝ නිසා යම් ඒ ධර්මය අහලයි අපිට ප්‍රයෝජන මේ ඒක නිසා මගේ මේ සතුට පූජා පූජාව වාසේ ඉදිරි තමයි බුදුහාමුදුරුවන් ධර්මිනියම වුණේ නැහැ බුදුහාමුදුරුවෝ ඇත්තෙත් නැහැ නමුත් සමාගයේ මේ ගුණය දිනුනු කර ගැනීමට මම අද ඔන්න ගුරුවරයා ගාවට ඇවිල්ලා පාඩම් දුන්නා. පාඩම් දුන්නේ කියන්නේ කොච්චර මම හොඳ වුණාද ඒ හොඳ එක ඇවිල්ලා බුදු ගුරුවරයා ගාව මම පාඩම් දීලා මේ ආයිත් යනවා තවත් පාඩමක් කරගෙන ඉන්න. ඒකට යන්නේ තව අදට වඩා හොඳ හෙට හොඳ වෙලා එන්න අදහසින්. හම්බුනොත් එන්න එදාට ඇවිල්ලා තියෙනවා ඊයාපේ කියලා දාන. ඉයේ මෙන්න මේ වැරදි තිබුණා මම ඒක අද ඒකත් නැහැ අන්නේ විදිහේ බුදුහාමුදුරන් විදිහට කියලා කියන ස්වරූපේ කුලියේ ගාථාවෙන් මෙන්න ඉතින් ඒක කිව්වත් නොකිව්වත් අපේ දින කී අපේ දින්නේ බොහෝ දුරට මෙතෙක් දුර ආවේ කියෝන ආගම කියෝන ආගමේ කියන්නේ කියෝ කියෝ සතුට වෙනවා සමහරු ඉන්නවා රාත්‍රී එළි වෙනකම් ඔය බොහෝ විටය ප්‍රතිපත්ති රකින්න දවසවලදී නින්දක් නැතුව අර පාඩම් තියෙන හැම එකක්ම කියනවා. ඒ කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒ ඇත්තගේ තියෙන හොඳ කම නිසා ඒක කියන්නේ. වෙන දෙයක් හොරගන්න නෑ. අනේ මේවා කියලාවත් කියලු කොහොමද වෙන දෙයක් ඇති. ඒකවත් වෙච්චාවි කියන හොඳ දේවල් කියෝ කියයි. නමුත් කියෝන ආගමක් නෙමෙයි මේක. ඉගෙනගෙන පිළිපදිනවා. මේක ආගමක් නෙමෙයි. ඒක එක්තරා ජීවන ක්‍රමයක්. මේ ජීවිත ක්‍රමය හදගත්ත පුද්ගලයෝ නිරන්තරයෙන් පුබුදු විතකින් සන්තෝෂකින් හැම වෙලේම විනෝද ගතියකින් ජීවත් වෙන පිළිසක් වෙනවා. අර ඒවා ප්‍රයෝජනය වෙලා තියෙනවා. මිනිහා බලාපොරොත්තු වෙන්නේ ඔය පොඩ්ඩක් මේ ලැබෙන්නේ මේකෙන් ඔය ටිකයි ඔය ටික ලැබුණට පස්සේ මිනිහට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒක නිසා ක්‍රියාවලින් සම්පූර්ණත්වය ලබන ක්‍රියා කළා තෘප්තියට පත් වෙන එකම ක්‍රමය දෙන්නේ බුදුආනන්ද වහන්සේ විතරයි. ඒක නිසා ওই ධාතාවත්යෙන් ගන්නෙන්නේ නැතුව කොහොම වෙලාවට අරාධනා කරනවා නැත්නම් කියනවා නමුත් ක්‍රියාව බොරු තමයි බොරු කියන්නට තමයි බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා දැන් ළමාලාගේ ලොකු පාපතර වැඩක් කරපු ආපු මිනිහා ආ එනවා මාසිකා පූජාට ආ එනවා කියලා ඇත්තනවා ඇවිල්ලා එතන බුදුහා ආ ධම්මා විදම්ප පටිපත්‍ය බුද්ධම් පූජේ ධම්මම් පූජේ සංඝම් පූජේ ඔන්න මාසික අපි යන එක නේද ඔය ආයෙන් තමයි අපි බුද්ධාගම නිකන් නිකන් අලකට නිකන් හන නැති ආගම කවුද දන්නේ ඒ මනුස්සයා ඉතින් නැද්ද කියලා ඒ වෙලාවට ගාථාව තියෙන මාර්ගෙන් ඒ ගාථාවේ ආස්කමින් සිත පිළිසුදු කරගන්න ගන්න වෙනවා නම් අපිට කමක් නැහැ. නමුත් එහෙම සොච්චක් වැඩක් කරලා නැති වැඩක් නැහැ. ඒවා නිකන් සුදු දේවල්. ගණන් ගන්න අතීතෝනේ ඔය හැමදාම පටන් ගන්න එක නෙමෙයි විරාසි හැමදාම ඉමිනිය පටන් ගන්න. ඉතින් වැරෙන කුණු පටන් ගන්නවා. ඒ වෙලාවෙත් නෑ ඉවර. ඔන්න ඔතනයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා
ඒ ගාථාව එහෙම කිව්වට වත්තක් නැහැ. පටන් ගන්න නෙවෙයි දැන් කොරණ තත්ත්වයට වැඩිලා කරගෙන ගියොත් මේ ආත්මේ අපිට යම් කිසි සතුටක් පුදුමින් පුළුවන්. මොකද අද ඉන්නවා මේ වැඩි දෙනෙක් ඒ සතුට පුදුමින්ද කරගෙන ගියේ. ඒක නිසා කරගෙන යාම විනා පටන් ගන්න ඕන වෙලාව කරන්න පුළුවන්. එතකොට දැන් ධම්මාන්තම් පටිපත්ති මේ ක්‍රියා මේ වචන ටිකේ උගන්වන්නේ මොකද්ද? සමා හැම වෙලාවෙම අර ආපෘතියෙන් අරන් සත්පුරුෂ සංසේවයක් ඔය කියන සද්ධම්ම සමනයක් ඒ වාගේම යෝනිසෝ මනසිකාරය කියන මේ කරුණ තුනේ කාසියලා සංවිධාන වෙච්ච සිත් ස්වરૂපයේ යමක් වෙයිනම් ඒක ධම්මානුධම්ම පරිපත්ති කියන නිරන්තර සත්‍යයට පත් කරන්න ඕනේ. ඒක අපි නිරන්තර සත්‍යයට පත් වෙනවා පත් කරනවායි කියන්නේ මොකද? අපිට කරන්න පුළුවන් එක නෙවෙයි යම් කිසි කෙනෙකුගේ සිත් හොඳ තත්ත්වයට හැදුනා නම් ඒ හොඳ තත්ත්වයට හැදුනා වූ සිතට වෙන අබලමක් වෙන්න නුදුන්නොත් වෙන බාහිර දෙයක් එක්ක සිතට සම්බන්ධ වෙන්න නුදුන්නොත් සිත යන්නේ ඒ පාට වෙන තැනකට පරිදි. ඒකයි ඔය සමාධිය කියන එක අල්ලන් ඉදින්න ඔන්නෝයි නීති යටතේ. මොකක්ද දැන් අලෝභ අදෝ සම්මෝහ කියන සිත් ස්වરૂපේ හැදුනට පස්සේ එයා ඒ අලෝභ අදෝ සම්මෝහ සිත් ස්වરૂපේ පවතින ආකාරයෙන් පිළිපදින නිසා පිළිපදිනයි කිව්වේ ඒ සිතේ තියෙන චිත්ත ස්වરૂපේම බලමින් ඉන්න නිසා. ලෝභ ද්වේෂ මෝහ වෙන්න බාහිරේ නිමිත්තක් නොගන්න නිසා ලෝභ දෝෂ නොයන හේතුවෙන් අර අලෝභ අදෝ සම්මෝහ සමාධි චිත්ත ස්වરૂපිත බව. ඒ වගේම දැන් මේ පෙන්නන්නේ මොකද්ද? අර ධම්මාධම්ම පරිපත්‍ති කියන ක්‍රියාමාර්ගයේ තමයි වැටෙන ආකාරය මොකද්ද? මේ සිටිවිලි මාධ්‍යෙම පිටස්තන නොසිතන තත්ත්වයට තමයි සංවිධාන වුණ හැටි. හැම වෙලෙම ධර්මයක් දැනගත්ත. හැම වෙලෙම හැම දිනකටම ඉතහස දෙන සිතයි තියෙන්නේ. හැම දිනම නිර්දෝෂත්වයට පත් කරන හැඟීමුයි තියෙන්නේ. කිසි කෙනෙක් අයගේ ඒ කෙලෙස් ස්වરૂප වල හැටියටයි වැඩ කරන්නේ. ඒ කෙලෙස් ආවට පස්සෙම තමයි කෙරෙන්නේ ඒක වර්ධනය. කෙලෙස් දෝෂය ආදී වශයෙන් සිතන කොට හැම වෙලේම සිටියන්න හදනවා. ඒක අර අදව නොකඩෙන් අර ගත්ත ආකෘතිය නොකඩෙන් දාන ප්‍රයෝග සම්යක් නැත්නම් යහපත් ක්‍රම තමයි අර කි නිරන්තරයෙන් සෑම දිනකටම සමාවදී නිර්දෝෂ වශයෙන් සැලකී නිර්දෝෂත්වයට හේතු හිතී හැම දෙනාම සපවිඳින්න කැමති බව හිතලා හැම දෙනාටම සපවිඳීමට තමාගෙන් අවහිරයක් නොවෙන්න ඉඳි ආදී දේවල් ධම්මානු ධම්ම ප්‍රතිපත්තියට මිනිස් සිත පස්සෙන් ඒක ඒවා පාස්තරු නිකම්ම අන්නේ පුජ්‍යයාට නැතිවත් කිව්වා බුදුහාමුදුරු දකින්නවනම් ඉන්නවනම් අද ලෝකෙ නැති වුණාත් ඉන්නවනම් උනා දෙලිම තෝරලා ගන්න අන්න අහලා ධම්මා ධම්ම ප්‍රතිපත්තියේ යෙදිච්ච කෙනෙක් ඒක නිසා මං ගියා මාර්ග යනවා කියලා බුදුහාමුදුරු ගෞගලන් ගියේ මේ ධම්මා ධම්ම ප්‍රතිපත්තියෙන් ක්‍රියා කරන නියම දෙන දෙකට ගත්ත එක්කෙනා ගාව බුදුහාමුදුරු තේන එයා යන්න ඕනේ නැ මහා ශ්‍රේෂ්ඨතම යෝපවල ඒ කාරණේ මොකද ඒ කියන වටනා ඉංගන්න අද පිළිපද දේශනාව කරයි. කාරණා හතරකින් එන්නේ මොකද්ද? සෝතා පත්ති ඵලයට පත්වෙන පුජ්‍යය මොන අංගවලින් කිත්තරියෙද මේවා තියනොලන් යා වැටින්නේ දෙලින්ම අර සෝතාපට්ටි කියන සැපදෙන සෝතේ යාපි බලාපොරොත්තු ඉන්නේ සැපෙන් ඉන්නද? ඇයි මේ තරම් කිසිම මුදලක් ඊදම් ඉන්නේ? මේ මහත්යත් විතරක් පනාක් යනවා. ඒක තමයි කිසිම මුදලක් ගැතුව කිසි මහත්යක් අමුතුවෙන් වැඩක් නොකර අමුතුවෙන් වැඩක් ගන්න මෙන්න සෝහම් වෙන්න අපි මෙහෙම කරන්න ඕනේ කියන නරකයි. සෝහම් වෙන්න මිරිස් සම්බරාමර බුදුවක් පොළොද දාන්න වේදුකන්ට කියන නන්ද මාතාව සෝහම් සත්‍රදාගාමි කියන පල දෙහෙකට පත් වුණේ යන්න කාටද අම්බුලන් දාන යන්නත් කොන උදේ කඩහදන් දත්තොත් මේ ඔක්කොම කර කර අර ගත්තුලින්දලා ආපු ආන්තරික වල තවන මාර්ගඵල ලැබලා මේ ස්වන්දිකින් නන්ද මාතා පොළොදකා මාර්ගඵල එනවා
අන්නේ මන්නේ කරන්නේ මේක කරන එකත් අහවල එක ඔන්න දැන් පොඩ්ඩක් මේ මාස් කරලෝට වැඩ කරන්න පොඩ්ඩක් එහාට එනවා කියලා ඉඳන් විතර ආරම්භෙන්නේ කරන්නේ කියන්නේ මාර්ග බල ලැබිලා ජීවත් ඉන්නයි සන්තෝෂ වීමයි ඔක්කොම එකම වැටියක් අන්නේ එකයි ඒකට කියන්නේ බුද්ධිමත්කම කොයිතරම් ලස්සනද ඒ මිනිස්සයා පොලුත් ගෑවා ජීවත් වීමට උනා කරන දේ සම්පාදනය කළා ඒ වගේම ජීවිතේ සැපේ පැවැත්වුවා ඒ වගේම අනාගතේ සියලු සසර දුකිනුත් විඳුණා එක්තරා ප්‍රමාණයක් කොයිතරම් බුද්ධිමත් ක්‍රියාවක් කළේ කියලා අර පොළු දාන කෙනාගේ පොළු ගෑමේ වැඩි වෙච්ච අපිට කියන්න දෙන්න ඕන බුද්ධිමත් ඒවා ඒ ආකෘතිය හිතයි අපි ඒක හොඳම හොඳ පිළිබඳ විතර අන්න ඒක නිසා අන්නේ වෙන ඉදහසක් එවැනි පහසු ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ මිනිසා අපි ක්‍රමයේ මේ ජීවිතය දෝලා මෙලොව වශයෙන් අපි සෝවාන් වීම කෙසේ වෙතත් අපි ක්‍රමයෙන් ඒ ක්‍රමයට අනුව සැපයෙන් යුක්තව ජීවත් වෙන පුද්ගලයව බවට පත් වෙන පුළුවන් තව මේකෙන් නිසා ඊටාලෝ ජීවත් වෙලා මෙලොව වශයෙන් පරලොව වශයෙන් සැරසිලා දාගෙන එළවලි අමවම නිවන් දක්වා සාපේ කරගන්න ඕනේ කරගන්න මොනවා හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවා මාත් කරගන්න